ඉගෙන ගන්න ළමයෙක් විදිහට අපිට ජීවිතේ වැදගත්ම මොකක්ද කියලා ඇහුවොත් ඔයාලා දෙන උත්තරේ මොකක්ද? මම නම් කියන්නේ මතකය කියලා. ඇත්තටම ඉගෙන ගන්න ළමයෙක් විදිහට විතරක් නෙවෙයි ජීවිතේ ඕනම තැනකදී අපිට මේ මතකය කියන දේ ඉතාමත්ම වැදගත් වෙනවා. හැබැයි මේ දවස්වල මගෙත් එක්ක කතා කරන නංගිල මල්ලිලා ඒ වගේම මගේ ක්ලාසස් වලට එන ස්ටුඩන්ට්ස්ලා කියන දෙයක් තමයි කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ කියන එක. ඉතින් ඔය ප්‍රශ්නෙට උත්තරය අරගෙන තමයි අද මම ඔයාලා ළඟට ආවේ. ඊට කලින් මගේ අලුත් YouTube channel එකට ඔයාලා හැම කෙනෙක්ම ඉතාමත්ම ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම ඉදිරියට මේ වගේ වීඩියෝස් බලන්න අවශ්‍යයි නම් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ආචාර්ය පළම්බෝ මහත්මයා කියනවා අපේ මතක ක්‍රියාවලියේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා කියලා. හරියට අපේ මේ මතකය කියන එක කම්පියුටර් එකක් වගේ. ඒ අනුව පළවෙනි පියවර තමයි encoding කියලා කියන්නේ. ඒ මොකක්ද? අපි අපේ මනසට හරියට මේ පාඩම් කරන දේවල් ඇතුළත් කරගන්න එක. දෙවනි පියවර storage. ඒ කියන්නේ අපි මේ පාඩම් කරපු දේවල් හරියට අපේ මනසේ අපි ගබඩා කරන තියාගන්න ඕනේ. ඒ වගේම ඒව නඩත්තු කරන්න ඕනේ. තුන්වෙනි පියවර retrieve. මේක තමයි example වැදගත් වෙන්නේ. අපි මේ තැම්පත් කරගත්තු දත්ත ටික පාඩම් කරපු දේවල් ටික අපි හරියට මතක් කරලා exam එකේ ලියන්න ඕනේ. ඉතින් අමතක නොවෙන්න පාඩම් කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? අපි මේ පියවරයන් තුන හරියට අපි කරන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ කියලා තමයි මම ඔයාලට කියලා දෙන්නේ. පළවෙනි දේ, අපි කොහොමද අපේ මනසට හරියට මේ පාඩම් කරන දේවල් ඇතුළත් කරන්නේ? අපි මේකට මුලින්ම කරන්න ඕනේ ගුරුවරයා උගන්වන දේ හොඳට අහගෙන ඉන්න එක. අපි හොඳ අවධානයෙන් අහන් ඉන්නේ නැතුව අපිට කවදාවත් හරියට පාඩම් කරන්න බෑ. ඒ නිසා ක්ලාසස් වලට ගිහිල්ලා ඉස්කෝලේ උගන්වන දේවල් මේ හැම දෙයක්ම හොඳට අපි අහගෙන ඉන්න ඕනේ. අහුම් කම් දෙම නැතුව ජීවිතේ කවදාවත් කිසිම දෙයක් සාර්ථකව කරගන්න බෑ. එක්සෑම් විතරක් නෙවෙයි. හිතන්න ගුරුවරයෙක් උගන්වපු නැති පාඩමක් ඔයාලා පාඩම් කරනවා. එතකොට අපි කොහොමද ඒව අපේ මනසට ඉතාමත් හොඳින් ඇතුළත් කරගන්නේ? හරිම සරලයි. තමන්ගේ හඬින් හොඳ සද්දෙන් හොඳ අවබෝධයෙන් පාඩම කියවන්න. ඒ කියවන ගම වැදගත් කරුණු අන්ඩර්ලයින් කරන්න, හයිලයිට් කරන්න, මේ වගේ දේවල් කරන එකෙන් ඒ තොරතුරු අපිට හොඳින් මතක තියාගන්න පුළුවන්. අපේ හොඳින් අපේ මනසට ඇතුළත් කරගන්න පුළුවන්. දෙවනි එක ස්ටෝරේජ්. අපි කොහොමද හොඳට දේවල් අපේ මනස ගබඩා කරගන්නේ? අදටත් මම පාඩම් කරද්දී කරන දෙයක් තමයි මම පාඩම් කරනකොට ඒ පේජ් එකේ තියෙන දේවල් හරියට මගේ ඔළුවේ print out එකක් දා ගන්නවා වගේ, මගේ ඔළුවේ චිත්‍රයක් හදිනවා වගේ මම මොකද කරන්නේ? මේ page එකේ උඩින්ම තියෙන්නේ මේ ටික. ඊළඟ paragraph එකේ තමයි මේ වැදගත් කොටස් තිබුණේ. ඒවා මම මේ color එකෙන් highlight කරලා තිබුණා. page එකේ එහා පැත්ත කෙරවලින් මම sticky note එකක් කලවලා මෙහෙම ලියලා තිබුණා. red color එකෙන් වැදගත් point එකක් තිබ්බා. මේ වගේ මම පාඩම් කරලා හොඳ අවබෝධයක් අරගෙන ඊට පස්සේ ඇස් දෙක පියාගෙන ඒ පේජ් එකේ තිබුණ දේවල් ඊට එහා පැත්තේ පේජ් එකේ මොනවාද මේ විදිහට මනසේ චිත්‍රයක් ඇඳ ගන්නවා වගේ මම ඒක මතක් කරගන්නවා. මම ඒක මගේ මනස තැම්පත් කරගන්නවා. ඊළඟට තැම්පත් කළා විතරක් බෑ, අපි මේවා නඩත්තු කරන්න ඕනේ. ඒ කොහොමද? ඒකට තමයි අපි සැරින් සැරේ පාඩම් බලනවා කියලා කියන්නේ. ඔයාලා මේ පැයේ පාඩම් කරනවා නම් ඒක තව පැයකින් බලන්න. ඊට පස්සේ දවස් ඉවර වෙද්දී අද දවසේම පාඩම් කරපු දේවල් බලන්න. ආය සතියකින් සතියම පාඩම් කරපු දේවල් බලන්න. ඊට පස්සේ මාසෙකින් මේ මාසෙ ඇතුළත ඔයාලා පාඩම් කරපු දේවල් නැවත වතාවක් මුල ඉඳලා බලන්න. ඒ වගේම
එක්සෑම් ලං වෙනකොට ඔයාලට පුළුවන් නම් මුළු සිලබස් එකම නැවත වතාවක් හොඳින් බලලා යන්න. ඒක ඔයාලට විභාගවලදී ගොඩාක්ම උපකාර වෙයි. මෙතනදී මම බලනවා කියන අදහස් කරන්නේ අර පාඩම් කරනකොට වගේ එකින් එක පැය ගාණක් කියවන එක නෙවෙයි. අපි නිකන් මොනවද තිබ්බේ කියලා සමරි එකක් වගේ චුට්ට චුට්ට මතක් කරගෙන අනේකයි මේ ස්ටෝ කරනවා. හරියට අපේ මනසේ තියෙන දේවල් හරියට නඩත්තු කරනවා කියලා කියන්නේ. ඊළඟ වැදගත්ම දේ හරියට මතක් කරලා එක්සෑම් එකට ලියන එක. ඇත්තටම එක පාරට ගිහිල්ලා මම පාඩම් කරන්න තියෙන්නේ මම ගිහින් ලියනවා කියලා අපිට එක්සෑම් ලියන්න බෑ. ඒකට හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ. ඒ පුහුණුවට තමයි අපි රිවිෂන් කරන්නේ. ඒකට තමයි අපි මොඩල් පේපර්ස් කරන්නේ. අනිවාර්යෙන් අපි රිවිෂන් මොඩල් පේපර්ස් කියන දේ ඕනම ඉගෙන ගන්න ළමයෙක් විදිහට ඕනම එක්සෑම් එකට යන්න එකකට යන්න කලින් කරන්නම ඕනේ. තේරි පාට් එකක් පාඩම් කරා. ඒකට අදාළව පාස්ට් පේපර්ස් 10ක විතර ඒ ලෙසන් එකකින් ඇවිත් තියෙන ප්‍රශ්න මොනවද බලලා 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 ඒවා අපි කරන්න ඕනේ. ඉතින් මේට අමතරව මෙන්න මේ තුන හරියට කරගන්න අපිට හොඳට මතක තියාගන්න අවශ්‍ය තව ටිප්ස් ටිකක් තමයි මම දැන් මේ කියන්න යන්නේ. පළවෙනි ටිප් එක. ඔයාලා පාඩම් කරන්න තෝරගන්න තැන ඉතාමත්ම නිශ්ශබ්ද වෙන දේවල් වලින් ඔයාගේ මයින්ඩ් එක ඩිස්ට්‍රැක්ට් වෙන්නේ නැති තැනක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අනවශ්‍ය ශබ්ද ඇහෙන විදිහේ මේ වගේ තැනක් වෙන්න බෑ. හැබැයි අපි හැමෝටම ඔය වගේ තැනක් හම්බෙන්නේ නැහැ. ඉතින් ඒකට අපි මොකද්ද ගන්න සොලූෂන් එක? අපිට කරන්න පුළුවන් YouTube එකේ වගේ තියෙන මයින්ඩ් රිලැක්ස් වෙන අපේ මනස නිදහස් කරගන්න පුළුවන් මියුසික් ට්‍රැක් තියෙනවා. මේ වගේ මියුසික් ට්‍රැක් එකකට සවන් දෙන ගමන් අපේ පාඩම් වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ වගේම දෙවනි ටිප් එක පාඩම් කරන ගමන් සෝෂල් මීඩියාස් යූස් කරන්න එපා. මේකෙනුත් වෙන්නේ ඔයාගේ මනස ඩිස්ට්‍රැක්ට් වෙන එක තමයි. අර මං කලින් කිව්වා වගේ හයිලයිටර්ස් යූස් කරන්න පුළුවන් එක එක විදිහට. ඒක ඉතින් අපේ කැමැත්ත අනුව අපිට තෝරගන්න පුළුවන්. ඒ වගේම තමයි ෂෝට් නෝට්ස්. ෂෝට් නෝට්ස් කියන එකත් ගොඩාක් වැදගත්. මොකද අපි අතින් පාඩමක් සමරයිස් කරලා ලියනකොට ඒක අපේ හොඳට මනසට යනවා අපේ අත වැඩ කරනකොට. ඊළඟට මම ඔයාලට කියන්න යන්නේ මම පාඩම් කරනකොට භාවිතා කරපු වැදගත් ටිප් එකක්. මේක මට අදටත් ප්‍රායෝගිකව ඉතාමත්ම හොඳින් පාඩම් මතක තියාගන්න මම කරන දෙයක්. මම කරන්නේ මොකක්ද? මම පාඩම් කරලා ඉවර වෙලා ඒක කාට හරි උගන්වනවා වගේ, කාට හරි කියන දෙනවා වගේ මම ඒක කරනවා. එතකොට ඒක මට කවමදාවත් අමතක වෙන්නේ නැහැ. ඉතින් මේක ඔයාලට උගන්වන්න කෙනෙක් නැත්නම් ඔයාලට පුළුවන් නිකන් ඔයාලා හිතාගෙන කාට හරි උගන්වනවා කියලා මේක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම ඔයාලට පුළුවන් ඔයාලා දන්න දේ තව කවුරු හරි ඔයාලගේ ක්ලාස් එකක ඉන්න දුර්වල ළමයෙක්ට කියලා දෙන්න. ඒකෙන් ඔයාලටත් මතක හිටිනවා, ඒ ළමයාටත් හොඳක් වෙනවා. ඒ වගේම ඔයාලා සමාජයට හොඳ දෙයක් දෙන එකෙන් ඒක ඔයාලට පස්සේ දවසක හෝ වෙස්වලාගත් ආශිර්වාදයක් වගේ ඔයාලට ඒ දේවල් ලැබෙනවා. ඒ වගේම තමයි පාඩම් කරනකොට අපි කරන්න ඕනේ මේ උගන්නන අතරේ ප්‍රශ්න අහන එක. මොකක් හරි ප්‍රශ්නයක් අපි අහනවා, ඒ ප්‍රශ්නෙට අපිම උත්තරේ දෙනවා. එතකොට ඒක තවත් හොඳින් මතක තියෙනවා. ඒ වගේම තමයි ගොඩාක් ආතතියෙන් පාඩම් කරන්න එපා. ඒ කියන්නේ මොකක්ද? එක්සෑම් එකක් ලං වෙනකොට ගොඩක් ළමයි ආතතියට පත් වෙනවා. ඒ ආතතිය හැදෙන්නේ එකක් අපිට ගෙවල් වලින් එන පීඩනය. ඊළඟට ගුරුවරු අසල්වැසියෝ මේ වගේ හැමෝම අපි පාස් වෙනකන් බලන් ඉන්නවා කියලා හිතලා අපි ලොකු ප්‍රෙෂර් එකක් අපේ ඔළුවට දාගන්නවා. ඒ වගේම අපි සමහර වෙලාවට අරයා මෙහෙම ලකුණු ගත්තා, මෙයා මෙහෙම ලකුණු ගත්තා, මෙන්න මේ විදිහට අපිව අනිත් අය එක්ක කම්පෙයා කරන්න යනවා. ඒකිනුත් අපිව ආතතියට පත් වෙනවා. ඒ වගේම හැම වෙලේම අපි හිතන්න බලන්නේ ගොඩක් වෙලාවට කලින් පාඩම් කරලා තියෙන දේවල් ගැන නෙවෙයි,
ඉස්සරහට පාඩම් කරන්න තියෙන පිටු ගාන පොත් ගාන බල බල අපි කරන්නේ මොකද්ද ආතතියට පත් වෙනවා මෝ තව ගොඩක් තියෙනවා තව මාස දෙකයි තියෙන්නේ හැබැයි පොත් මෙච්චරයි මෙහෙම හිතන්න යන්න එපා ඔන්න ඔය කියපු දේවල් වලින් මිදෙන්න අනිත් අය කියන දේවල් අපිට වැඩක් නැහැ ඒ වගේම කලින් පාඩම් කරපු දේවල් ගැන හිතලා සතුටු වෙන්න ඉස්සරහට පාඩම් කරන්න තියෙන මොනවද බලලා හොඳ ස්ටඩි ප්ලෑන් එකක් හදාගන්න. ඒ වගේම හොඳ ටයිම් ටේබල් එකක් හදාගන්න. ඒකෙන් අපිට පුළුවන් අපේ ඉදිරියේ වැඩ කරන්න තියෙන දේවල් ටික හොඳ පිළිවෙලකට කරගෙන යන්න ආතතියකටපත් නොවි. ඒ වගේම මට ඕනට කියන්න තියෙන අවසාන සහ වැදගත්ම ටිප් එක තමයි ඔයාලා ඉගෙන ගන්න ළමයෙක් විදිහට ඔයාලට පුළුවන් නම් යම්කිසි භාවනාවකට හුරු වෙන්න. ඒක ඉතාමත්ම වැදගත්. සමහර විට ඔයාලා හිතනවාටි මොන විකාරයක්ද මේක කියලා. ඇත්තෙන්ම නැහැ. ඔයාලා මාසයක් විතර කරලා බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි ඔයාලගේ ප්‍රගතිය කොච්චරක්ද කියලා. මොකද අපේ මනස හොඳ සිහියකින් පවත්ව ගන්න අපිට මේ භාවනාව කියන දේ ඉතාමත්ම වැදගත්. ඒ නිසා පුළුවන් නම් ඔයාලා ආනාපාන සති භාවනාවට වගේ හුරු වෙන්න. ඒ වගේම උපරිම විනාඩි 15ක් ඇති දවසකට. ඒ වගේම ඒ භාවනාව කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් නම් ඔයාලගේ අනාගතය සාර්ථක වෙනවා. ඔයාලා එක්සෑම් එක හොඳට පාස් වෙනවා. ඔයාලා වැඩි ලකුණු ගන්නවා. ඒ වගේම ඔයාලා අද දවසේ වැඩ ටික ගොඩක් හොඳට ඉවර කරනවා. ඔයාලට විෂුවලයිස් කරන්න පුළුවන් නම් ඒ විදිහට පොසිටිව් එනර්ජි එකක් ඔයාට හදාගන්න පුළුවන් නම් අන්න ඒ එනර්ජි එක අපිට ඉතාමත්ම වැදගත් පාඩම් මතක තියාගන්න. ඉතින් අපි ඉගෙන ගන්න ළමෙක් විදිහට විතරක් නෙවෙයි මේ හොඳ සිහියෙන් වැඩ කරනවා කියන එක. මේ මොහොතේ මේ කරන දේ ගැන හොඳ සිහියෙන් වැඩ කරන්න. ඒක අපිට ජීවිතේ හැම දෙයකදීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකක් අරගෙන මම ලබන සතියේ අනිවාර්යෙන්ම ඔයාලා ළඟට එනවා. ඒ වෙනකන් මට ඔයාලට කියන්න තියෙන්නේ අපිට පුළුවන් කියලා අපි හිතනකන් අනිවාර්යෙන්ම අපේ ජීවිත සාර්ථක වෙනවා.